පසුගිය එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ අවසන් වෙන අවසාන ටෙස්ට් තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය නොවිය යුතු තරඟ දෙකක් කියලා තමයි ක්‍රිකට් පිළිබඳ අවධානයෙන් බලන ඕනම කෙනෙකුට ඒ තරඟ දෙක දැක්කම තේරුනේ. හැබැයි මේ තරඟය පිළිබඳ ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවියේ වෙනස් විදිහක කතාවක් කියලා තිබුණා. ඒ තමයි මේ තරඟාවලියේ තරඟ වෙනිසුරුවන්ගේ තීරණ පිළිබඳ සතුටු වෙන්න බෑ කියන එක. ඇත්තටම ශ්‍රී ලංකාවේ තනතිරිවල පන්දු දඟ කැවෙන විදිහක් පන්දු හැසිරීමේ වෙනස්කම්ත් එක්ක වෙනිසුරුවන්ට බොහෝ විට නිවැරදි තීරණයක් ලබා දෙන එක හරි අපහසු තත්වයක තියෙනවා කියලා තමයි ක්‍රිකට් ඉන්ෆෝ මෙතුලින් සඳහන් කළා තිබුණේ. ඒ වගේම ක්‍රිකට් ඉන්ෆෝ සඳහන් කරන විදිහට පිටිය තුළ විනිසුරුවන්ට නිවැරදි තීරණයක් ලබා දෙන්න තවත් බාධකයක් තමයි පිටියට එපිටින් ප්‍රේක්ෂකාගාරයෙන් එන දැවැන්ත ශබ්දය. මේ ශබ්දයේ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා පපරේ සංගීතයත් එක්ක නිකුත් වෙන අධික ශබ්දය නිසා බොහෝ විට විනිසුරුවන්ට පන්දු යැවීමට පසු පන්දුවක් පිත්තේ වදිනවාද එහෙම නැත්නම් ආවරණයේ වදිනවාද කියන කාරණේ සම්බන්ධ හරියට තීරණයක් ගන්න අපහසු බව ක්‍රිකට් ඉන්ෆෝ වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම ක්‍රිකට් ඉන්ෆෝ සඳහන් කරලා තියෙනවා මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අවාසනාවයි සංකේතයක් කියලා. මේ තරගවලේ ආරම්භක තරගයේදීම කණ්ඩායමේ නිත්‍යනායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම, ඒවගේම තරගවල වෙනිසුරුවරුන්ගේ ඇතැම් තීරණ නිසා වාසි ලබා ගන්නා එංගලන්ත කණ්ඩායමේ ප්‍රතිකරුවෝ ඉන්පසු තමන්ගේ කණ්ඩායම වෙනසක් කරාගෙන යන්න පුළුවන් විදිහේ ඉනිම් ක්‍රීඩා කිරීම, ඒවගේම ශ්‍රී ලංකා පන්දුවන්න බොහෝ විට දවා ගැනීමට ලක් කරද්දී ඒ පන්දු නිපන්දු බවට පත්වීම මේ තරගවලේ අවාසනාව ඉතාම හොඳින් කැපී පෙනෙන තැන් විදිහට උන් සඳහන් කරලා තියෙනවා. ඒවගේම තරගවලේ සියලු තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය පරාජය වීමත් මේ අවාසනාව පෙන්වන තවත් ප්‍රබල සාධකයක් විදිහට තමයි ක්‍රිකට් ඉන්ෆෝ සඳහන් කරලා තිබුණේ. මේ කරුණ වලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට තවත් වගකීම්ක් විදිහට කඩුළු රකින්න නම් කරන ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවියේ කියන්නේ දෙවනි සහ තුන්වෙනි තරඟවලදී තමන්ගේ කණ්ඩායම ලැබෙන රීවිව් අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න නිරුෂන් දික්කල්ල කඩුළු පිටුපස්සට තමන්ගේ නියම දායකත්වය ලබා දුන්නේ නැහැ කියලා ක්‍රිකට් ඉන්ෆෝ තවදුරටත් සඳහන් කරලා තිබුණා. සීමිත පන්දුවාර තරඟවල ආරම්භක ප්‍රතිකරව විදිහට ක්‍රීඩා කරන්න එන දික්කල්ල එහිදී දිගු ඉනිම් ක්‍රීඩා කරාට කණ්ඩායමට වාසිදායක ඉනිම් ක්‍රීඩා කරාට ටෙස්ට් තරඟවල කඩුළු රකින්න විදිහට කණ්ඩායමට ලබා දෙන ඇතිද කියලා තමයි ක්‍රිකට් ඉන්ෆෝ මේ තුලින් ප්‍රශ්න කරලා තියෙන්නේ. ප්‍රතිකාරයක් විදිහට විතරක් නෙමෙයි කඩුළු දවා ගන්න තිබු බොහෝ අවස්ථා මගහැරීමක් දික් කළා තිය සිදු ලොකු වරදක් කියලා තමයි ක්‍රිකට් ඉන්ෆෝ කියන්නේ. ඒ වගේම තමන්ගේ කණ්ඩායම ලබා ගන්න තියෙන රීවිව් අවස්ථා ලබා ගැනීමේදී ඇත්තටම පන්දුව කඩුල්ල වෙත එන පන්දුවක්ද පාවරණේ වදින්නේ, එහෙම නැත්නම් උඩ පන්දුවක් සඳහා ඉල්ලීමක් කරද්දී ඒ පන්දුව පිත්තේ දැවටුණාද මේවා පිළිබඳව නිවැරදි සැලකිල්ලක් ඇතුව දික් කළා තමන්ගේ රීවිව් අවස්ථාවලදී ඉල්ලීම් කරාද කියන සැකය තමයි ක්‍රිකට් ඉන්ෆෝ තවදුරටත් මතු කරලා තිබුණේ. මේ තරඟාවලියේ මේ දේවල් පරාජයට ලොකු බලපෑමක් වුණා කියලා තරඟයේ දෙස හොඳින් බලාගෙන හිටපු ඕනිම කෙනෙකුට තේරෙනවා. එහෙනම් අපි බලාගෙන ඉමු මේවට වගකිය යුතු බලධාරීන්ටත් මේව හරියට වෙන්නවද, ඒ සඳහා ඔවුන් අවශ්‍ය කටයුතු කරයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෝ පිට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔබට අදහසක් ඇති එක comment කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ අලුත් දේවල් නැවුම් ආශාදයකින් ඔබට එකතු කරන්න අලුත් වීඩියෝකින් අප සූදානම්. ඒතෙක් cricket ලංකාතුලින් ඔබට සුබ දවසක්.